තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්තට සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා නිලට සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නම් කළා. සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන්ජේ සිල්වා වෙත හිමිව තිබෙනවා. උපනායකත්වයේ කුසල් මෙන්ඩිස් හට හිමි වී තිබෙනවා. දීර්ඝ කාලයකට පසු සුපිරිපිටිකරු පැතුම් නිස්සංකව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය වෙත කැඳවා තිබීම විශේෂත්වයක්. මීට අමතරව ජෙප්‍රි වැන්ඩසේද කලකට පසුව නැවතත් ටෙස්ට් සංචිතය වෙත කැඳවා තිබෙනවා. වැන්ඩසේ මීට පෙර එක් ටෙස්ට් තරගයක් පමණක් ක්‍රීඩා කර තිබෙනවා. එලෙසින්ම දේශීය පිටියේ දස්කම් දැක්වූ වේගපන්දිය වන ක්‍රීඩක නිසල තාරකද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්. මීට අමතරව දේශීය පිටියේ තවත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන 33 වන වියේ පසුවන නිසල තාරකද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය වෙනුවෙන් කැඳවා තිබෙනවා. මීට අමතරව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන දෙමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන්ද එම සංචිතය වෙත ඇතුළත්. තවද පසුගිය කාලයේ පුරා ශ්‍රී ලංකාව නියෝජනය කළ සාර්ථක මටේ ස්පන්දිය වන්නවන ප්‍රභාත් ජයසූරියද ශ්‍රී ලංකා සංචිතය වෙත වේගපන්දිය වන්නන් ලෙසින් කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර, නිසල් තාරක සමගින් මිලාන් රත්නායක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය වෙත ඇතුළත්. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට එරෙහි නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය වන්නේ නායක දරංජේ සිල්වා, දෙමුත් කරුණාරත්න, නිසාන් මදුස්ක, පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, සදීර සමර වික්‍රම, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙප්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලහිරු කුමාර, නිසල තාරක සහ මිලාන් රත්නායක යන ක්‍රීඩකයන්. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මේ මස 21 වනදා ආරම්භ වීමට නියමිතයි. දෙවන ටෙස්ට් තරගයේද මේ මස 29 වනදා ආරම්භ වීමට නියමිතයි. තෙවන සාවසන් ටෙස්ට් තරගයේ සැප්තැම්බර් 6 වනදා ආරම්භ වනු ඇති. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.